අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත මධ්‍යහන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම නවදහන පුවත් සිරස්තල වෙත රජී වෛද්‍ය නිලධාරීන් දිස්ත්‍රික්ක පහක වැඩ වර්ජනයක රෝගීන් අසරණ වේ විසඳුම් නැත්නම් වර්ජනීය රට පුරා ජීමෝයේ අනුතුරු වඟවයි වර්ජන ක්‍රියාමාර්ගය හෙලා දකිනවා නිලධාරින්ගේ වැරදි වලට රෝගීන් පලි නැහැ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන කියයි ගෑස් පිළිබඳ සොයා බැලූ කමිටු වාර්තාව අද ජනපතිට බෝංචි 18 යන ලකුණු බඩිරිඟු ගොවීන් කබලෙන් ලිපට කාබනික පොහොර නිෂ්පාදනාගාර සුදු අලින්ද යුගදන විකිවිසුම මගින් මෙරට විදුලි ඒකකයක මිල අඩුවන බව පැහැදිලිව දක්වා තිබෙනවා. පීඩිත පන්තිය ගැන කතා කරන අනුර ඊට විරුද්ධ වීම පුදුමයක්. ඇමති ජොන්ස්ටන් කියයි. දෛනික කොවිඩ් රෝගීන්ගේ අඩුවීමක්. උත්සව සමයේ රට වසා දමන්න කිසිදු බලාපොරොත්තුවක් නැහැ. විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියයි. උත්සව සමය අවසන් වන විට ඔමික්‍රෝන් ව්‍යාප්තිය ඉහළට. ඇමරිකානු විද්‍යාඥයින් අනතුරු වඟවයි. ඊශ්‍රායලයේ පස්වන කොවිඩ් රැල්ලක් අභියස. गोल्ड ग्लैडिएटर्स अवसन महासटनट देन देशीय पुआत රජ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පෙරපුරුවේ දිස්ත්‍රික්ක පහක වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා. ඒ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් නිසි විසඳුම් ලැබුණේ නැත්නම් දීප ව්‍යාප්තව වර්ජන ක්‍රියාමාර්ගය සිදු කරන බවයි රජ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ. කෙසේ වෙතත් මෙම වර්ජන ක්‍රියාමාර්ගය දැඩි ලෙස හෙළා දකින බව රජ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදීය සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ප්‍රකාශ කළා. අද උදෑසන 8 සිට පැය 24ක කාලයක් දිවයිනේ දිස්ත්‍රික්ක පහක සියලුම රෝහල් හා සෞඛ්‍ය වෛද්‍ය ආයතනවල එක් දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කළා. ඒ පශ්චාත් සීමාවාසික පත්වීම් ලබා දීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් ඒ අනුව මන්නාරම ත්‍රිකුණාමලය රත්නපුර නුවරඑළිය හා පොළොන්නරුව යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගෙන මෙම වර්ජන ක්‍රියාමාර්ගය ආරම්භ වුණා. මේ හේතුවෙන් රෝගී ජනතාව පත් වූයේ දැඩි අපහසුතාවයකටයි. දොස්තරලා නැහැලෝ ඉස්තෑක් එකක් කියලා කියනවා. ඉතින් බෙහෙත් ටිකක් ගන්න නැහැ ඉතින්. දොස්තරලා දැනගන්න ඕනේ මෙතනින් අසරණ ලෙඩ්ඩුන්ට බෙහෙත් ටිකක් දෙන්න නේද? ඉස්තෑක් කියලා ඉතින් මෙතන ලෙඩ්ඩුම රංකාවේ වුණා හරියන්නේ නැහැනේ. සල්ලි තියෙන එක්කෙනා ගන්නවා. නැති එක්කෙනා කොහොමද බෙහෙත් ටිකක් ගන්න කියන්නේ? දැන් අපෝ යන්න තමයි වෙන්නේ. නීල්ලාත් එලා බයික්ලාත් එනවා. කිසිම දැනුම් දීමක් නැතුව ඒක දැනුම්ක් නෑ. ඒක අපේ යන්න යන්න ඕනේ. යන්න යන්නේ නෑ. මොකද මේ සිරුර කරන්නේ මේ මෙතනට. මිෂන් කටට පෙන්නන්න මිනිස්සුන් එකතු කරගන්නවා. අන්තිමට මිනිස්සුන් අසන කරලා යවනවා. දැන් මම බාන්ද තුන්දෙනෙක් ඇවිල්ලා මේ ගෙදරින් එනවා. කිලෝම් කන්දේ පයින් ඉලතයි ඉන්නේ. ඊට පස්සේ මේ දොස්තර මාතෘ ස්ට්‍රයික් කියලා කියන බාන්න හරි අසාධාරණ නෑ අපිට කලින් දන්නන් දුන්නේ එක්ක. අද දින වර්ජන ක්‍රියාමාර්ගයේ මෙලෙස සිදු කළත් දැඩි සත්කාර ඒකක හා ළමා රෝග ඒකකයන්හි කටයුතු නිසි ආකාරව සිදු කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ. කෙසේ වෙතත් මෙම වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් ඇතම් රෝහල්වල කොවිඩ් සත්කාර ඒකක සම්පූර්ණයෙන්ම වසා දැමීමට සිදුව ඇති බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළා. මේක එක් දිනද සංකේතාත්මකද දීප ව්‍යාප්තවද කියන එක තීරණය කළ යුත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය. මේ වැඩ වර්ජනය ඉදිරියට පවත්වාගෙන යනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය දක්වන ප්‍රතිචාර මත සමහර විට මේ දිස්ත්‍රික්ක පහ වැඩ වර්ජනයේ යෙදුණත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හරියාකාර ප්‍රතිචාර දැක්වුවේ නැත්නම් අද දින පැවැත්වෙන මධ්‍යම කාර්යක සභාවේ තීරණ අනුව සමහර විට දීප ව්‍යාප්ත වැඩ වර්ජනය දක්වා දිග්ගැහෙන ඉඩ තියෙනවා. මෙම වර්ජන ක්‍රියාමාර්ගය සම්පූර්ණයෙන්ම හෙලා දකින බවයි රජ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදීය සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ප්‍රකාශ කළේ. මේ රජය තමයි ওই රජ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන සංගමය මුදුන්පත් කරගෙන ඒ සංගමයට අවශ්‍ය කරන සියලුම වරප්‍රසාද හා බලතර ලබා දීලා මේ තත්ත්වයට ගෙන ආවේ. ඔන්න දැන් ඇවිල්ලා තියෙනවා තත්ත්වයක් තමන් කන්න දීපු අත හපා කන තත්ත්වයක්. පළමුවෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදීය වශයෙන් වැඩ වර්ජනය සම්පූර්ණයෙන් හෙලා දකිනවා. අපි මේ වැඩ වර්ජනය දියත් කරන්නේ ජනතාවට එරෙහිව නම් වෛද්‍යවරුන් අනේ ඉතින් මේ රටේ ජනතාවට කුමක් කරන්නද? මේ වරද තියෙන්නේ මාත්‍යංශයේ ලොක්කෙක් හෝ රටේ කවුරි ලොක්කෙක් නිසා නම් මේකට මහ ජනතාවට දඩුවම් කළා හරියන්නේ නැහැ නේද?
ගෑස් සිලින්ඩර් ආශ්‍රිත ගින ගැනීම සහ පිපිරීම පිළිබඳ සොයා බැලූ කමිටු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද බාර දීමට නියමිතව තිබෙනවා. මේ අතර අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ගෑස් ආශ්‍රිත පිපිරීම සහ ගින ගැනීම වාර්තා වුණා. ගෑස් සිලින්ඩර ආශ්‍රිතව ගින ගැනීම සහ පිපිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් විශේෂඥ කමිටුවක් පත් කරනු ලැබුවා. මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ශාන්ත වල්පොල මහතාගේ සභාපතිත්වයෙන් යුතුව තවත් සමාජිකයින් 7 දෙනෙකුගේ මූලිකත්වයෙන් මෙම කමිටුව පසුගිය නොවැම්බර් මාස 30 වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කළා. ඒ අනුව එම විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාව අද ජනාධිපතිවරයා වෙත බාර දීමට නියමිතයි. මේ අතර ගෑස් සංයුතිය සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් ස්ටිකරය සහිත නව ගෑස් සිලින්ඩර අද සිට වෙළඳපොළට නිකුත් කරන බව අදාළ කටයුතු සම්බන්ධීකරණය සඳහා පත් කළ තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්තද සිල්වා මහතා ඊයේ ප්‍රකාශ කළා. ඒ අනුව ප්‍රමිති ආයතනයේ ප්‍රමිතීන් වලට අනුකූලව අදාළ ගෑස් සිලින්ඩරවල ප්‍රොපේන් අගය 30%ක් සහ බියුටේන් අගය 70%ක් ලෙස සටහන් විය යුතු වනවා. එසේම ගන්ධය හඳුනා ගැනීම සඳහා එක් කරන එතෙල් මර් කැප්ටන් සංයුතියද 14%ක් ලෙස ගෑස් සිලින්ඩරවල සටහන් විය යුතු බවයි ලේකම්වරයා ප්‍රකාශ කළේ. මෙතර අභ්‍යචනාධිකරණයේ ලබා දුන් නියෝගයට අනුකූලව පමණක් ගෑස් සිලින්ඩර බෙදා හැරීම සිදු කරන ලෙසට ගෑස් සමාගම වෙත උපදෙස් ලබා දුන් බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලිගේ වන්න මහතා ඊයේ ප්‍රකාශ කළා. නිෂ්පතිතුමාගේ උපදෙස් ලබාගෙන අපේ අමාත්‍යාංශයෙන් විසින් පරිදි ජනවත් කළා. අදාළ සමාගම් ජනවත් කරන ලෙස එම අධිකරණයේ විසින් ලබා දී උපදෙස් වලට අනුකූලව පමණක් ගෑස් සිලින්ඩර නිකුත් කිරීමට කටයුතු කරන්න කියලා. මේ අනුව පාරිභෝගික අධිකාරී විසින් ශේෂින් පාරිභෝගිකයාගේ ආරක්ෂාව තහවුරු වන අයුරු මෙම ක්‍රියාවලිය අධීක්ෂණය කිරීමට කටයුතු කරනවා. අදත් ගෑස් ආශ්‍රිත පිපිරීම් ප්‍රදේශ කිහිපයකින්ම වාර්තා වුණා. ගම්මැද්දනේ ඒගොල්ල ගැන විශ්වාසයක තියලා අපි මේ වැඩි අනතුරක් නොවෙන් නොවේ කියන බලාපොරොත්තු වෙන්නේ අපි ගත්තේ. ඉතින් බැලුවම ඉතින් ප්‍රමිතියක් නැහැ ඒකේ. ඒකයි ඉතින්. යුගදන වි කිවිසුම මගින් මෙරට විදුලි ඒකකයක මිල අඩුවන බව පැහැදිලිව දක්වා තිබියදී පීඩිත පන්තිය ගැන කතා කරන අනුර කුමාර දිසානායක මහතා ඊට විරුද්ධ වීම පුදුමයක් බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා. ඒ මහනුවරදී මාත්‍ය වෙත අදහස් පළ කරමි. මේ යුගදානේ මේ ගිවිසුමෙන් කිසිම දූෂණයක් කියලා නැහැ. මේ යුගදානේ ගිවිසුමෙන් අපි ගත්ත කැබිනට් තීරණවල මම දන්න දෙයක් නම් මේ රටේ විදුලි බිල සම්පූර්ණයෙන්ම අඩු වෙනවා. විදුලි ඒකකයක් මිලදී ගන්න මිල අදට වැඩිය 150කින් අඩු වෙනවා. 130ක් වෙන්න පුළුවන් 40ක් වෙන්න 50ක් වෙන්න. ඒක ඉතාමත් හොඳ දෙයක්. මේ රටේ කර්මාන්තන මේ ආසියාවේ තියෙන වැඩිම විදුලි බිල තියෙන ලංකාවේ. ඉතින් ඒක අඩු වෙනවට කවුද අකමැති? අනුදිසනායක මහත්තයා අකමැති කියලා අපිට කරන්න පුළුවන්ද? ඇයි අනුදිසනායක කතා කරන්නේ නැත්තේ මේක අඩු වෙන එක ගැන? ඔහු කියන්නේ මේ ගිවිසුමේ මෙහෙම මේ රට පහව දෙනවා, රටේ තියෙන දේවල් විකුණන එක අමූලික බොරුවක්. ඒක නිසා මම නම් නිවැරදිව කෙලින් හිටගෙන ඉන්නවා. මේ දේවල් අඩු විය යුතුයි, ඒවා සිද්ධ විය යුතුයි. මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ මට හිතා ගන්න බෑ. මේ පීඩිත පන්තිය ගැන කතා කරන අනුදිසනායක මහත්මයා මේ ගිවිසුමට විරුද්ධ වෙන කෙනෙක් මට හිතා ගන්නවත් බෑ. අපිට කලුවෙන් සුළුෙන් තියෙනවා නම් මේ විදුලි ඒකකයක් ගන්න මිල අඩු වෙනවා කියලා. ඒක කොහොමද දූෂණයක් තියෙන්නේ? ඉතින් පට්ටපල් බොරුවන්නේ මේ කියන්නේ. ඇත්තම ලැජ්ජ වෙන්න ඕනේ මේ අනුදිසනායක මහත්මයා. මෙරට දෛනික කොවිඩ් රෝගීන් වාර්තා වීමේ අඩුවක් දක්නට ලැබෙනවා. ඊයේ දිනේ තුල වාර්තා වූයේ කොවිඩ් රෝගීන් 551 දෙනෙකු පමණයි. මේ අතර එළමෙන උත්සව සමයේදී රට වසා දැමීමට කිසිදු බලාපොරොත්තුවක් නැති බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. දැන් කොවිඩ් පිටබඳ සම්පූර්ණ වාර්තාව. මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින්ගේ අඩුවීමක් දක්නට ලැබෙනවා. ගත වූ සති දෙකක කාලය පුරාවට මෙරට දෛනික කොවිඩ් රෝගීන් 700 සීමාව ඉක්මවා වාර්තා වුණා. කෙසේ වෙතත් ඊයේ දිනේදී දෛනික කොවිඩ් ආසාදිතයින් වාර්තා වූයේ 551ක් ලෙසයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 579,685 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එළමෙන උත්සව සමයත් සමග රට වසා දැමීමට කිසිදු බලාපොරොත්තුවක් නැති බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ. එසේම සෞඛ්‍ය පුරුදු නිරන්තරයෙන්ම අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බව ඔහු පෙන්වා දෙනවා. මම හිතනවා මේ අවස්ථාවේ මේක තවම පුරවකතනයක් කිරීමට කල් වැඩි වුණත් ඊයේ දිනේදී වාර්තා වෙලා තිබුණේ 600ටත් අඩු රෝගීන් සංඛ්‍යාවක්.
ඉතින් මම හිතනවා මේක සමහර විට නිතර දකින උස්පහත් වීමක් පමණක් වෙන්න පුළුවන් උච්චාවචනයක් පමණක් වෙන්න පුළුවන් මේ ඉහළ පහළ යෑම නමුත් අපිට බලාපොරොත්තු වෙන දේ තමා අපේ රටේ ජනතාව සෞඛ්‍ය පුරුදු නිසි පරිදි අනුගමනය කරමින් හැසිරෙනවා නම් මේ රෝගීන් තත්ත්වය මේ පහළ යෑම දිගටම පවත්වාගෙන යන්න පුළුවන් එතකොට රට වහන්නේ නැතුව අපිට මේ පහළට ගෙන යෑම කරගෙන යන්න පුළුවන් වුණොත් මං හිතනවා ඒක තමා අපි ලබන ලොකුම ජයග්‍රහණය කොවිඩ් වෛරසය ආසාදිත තවත් මරණ 18ක් ද ඊයේව අට්ටා වුණා. අදාළ මරණ පෙරේදා දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. මියගිය පිරිස අතරට කාන්තාවන් 7 දෙනෙකු හා පිරිමි පුද්ගලින් 11 දෙනෙකුද ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 14752ක් ලෙසයි. මේ අතර කොවිඩ් වෛරසයේ මර්ධනය සඳහා ක්‍රියාත්මක එන්නත් කරන වැඩසටහන යටතේ ඊයේ දින තුන්වන මාත්‍රාව පුද්ගලින් 63560 දෙනෙකුට ලබා දී තිබෙනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් කොවිඩ් මර්ධන තුන්වන එන්නත ලබා දීම අද ආරම්භ කෙරුණා. ඒ අනුව අද පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා කොළඹ ගුවන් හමුදා රයිෆල් ග්‍රීන් ක්‍රීඩාංගණය අනුරාධපුර කොග්ගල හා වවුනියා යන ගුවන් හමුදා කඳවුරුවලදී මෙම කටයුතු සිදු කරනු ලබනවා. උත්සව සමය අවසන් වන විට ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය ඉහළ යා හැකි බවට අමරිකා එක්සත් ජනපදයේ විශේෂඥයින් අනතුරු අඟවනවා. සම්පූර්ණයෙන්ම එන්නත් කළ පුද්ගලයන් අතරද ඔමික්‍රෝන් ව්‍යාප්ත වීමේ වැඩි ඉඩකඩක් පවතින බවයි අමරිකා එක්සත් ජනපදයේ බෝවුන රෝග විශේෂඥයින් පවසන්නේ. ඊශ්‍රායලය තුළ කොවිඩ් පස්වන රැල්ලක අවදානමක් මතුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. උත්සව සමය අවසන් වන විට ඔමික්‍රෝන් ව්‍යාප්තිය ඉහළ යා හැකි බවට ඇමරිකා එක්සත් ජනපද විශේෂඥයින් අනතුරු අඟවනවා. සම්පූර්ණයෙන්ම එන්නත් කළ පුද්ගලයන් අතරද නව වෛරස ප්‍රභේදය සීග්‍රෙන් ව්‍යාප්ත වන බවයි විශේෂඥයින් පවසන්නේ. ඔමික්‍රෝන් පැතිරීමේ වේගය වැඩි බවත් ඒ පිළිබඳව කිසිදු සැකයක් නැති බවත් ආචාර්ය ඇන්තනි ෆවුසි පවසනවා. ඔහු පවසන්නේ නව කොවිඩ් ප්‍රභේදය ලොව පුරා සීග්‍රෙන් පැතිරෙමින් තිබෙන බවයි. මේ වන විට යුරෝපය, ප්‍රංශය සහ ජර්මනිය යන රටවල සංචාරක සීමාවන් පනවා අතර නෙදර්ලන්තයේද නැවත රට අගුළු දමා තිබෙනවා. පරීක්ෂකින් පවසන්නේ එන්නතේ තුන්වන මාත්‍රාව ඔමික්‍රෝන් වලට එරෙහිව 85%ක ආරක්ෂාවක් සපයන බවයි. සෑම රටකම බූස්ට් එන්නත ලබා දීම ඉහළ නැන්වීමට ඒ ඒ රටවල සෞඛ්‍යංශ කටයුතු කරමින් සිටිනවා. ඇන්තනි ෆවුසි පවසන්නේ එන්නත් නොකළ පුද්ගලයින්ට බරපතල ආසාදන ඇති විය හැකි බවයි. එමෙන්ම රෝහල්ගත වීමේ අවදානමද වැඩි විය හැකි බවයි ඔහු පවසන්නේ. ඊශ්‍රායලයේ කොවිඩ් පස්වන රැල්ලක් අභියසට පැමිණ ඇති බව අගමැති නෆ්තාලි බෙනට් පවසනවා. ඒ අනුව එනත්කරණය වේගවත් කිරීමටයි එරට බලධාරීන් කටයුතු කර ඇත්තේ. අගමැතිවරයා පවසන්නේ ඊශ්‍රායලයෙන් පළමු කොවිඩ් රෝගියා වාර්තා වීමත් සමග සති කිහිපයක් ඇතුළත ඔමික්‍රෝන් ආසාදිතින් ශීඝ්‍ර ලෙස ඉහළ ගිය බවයි. මේ වන විට ඊශ්‍රායලයෙන් ඔමික්‍රෝන් රෝගීන් 134 දෙනෙකු වාර්තා වී තිබෙනවා. තවත් රෝග ලක්ෂණ සහිත නිල වශයෙන් වාර්තා කර නැති රෝගීන් 300කට අධික පිරිසක් හඳුනා නාගිනති බවයි එරට සෞඛ්‍යංශ පවසන්නේ. මේ හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයට ඇතුළු වීමද ඊශ්‍රායල පුරවැසියන්ට තහනම් කර තිබෙනවා. පොහොර අර්බුදය නිසා ඉදිරියේදී බෝංචි කිලෝවක මිල රුපියල් දහසක් දක්වා ඉහළ යා හැකි බව ගොවීන් පවසනවා. දෙනව කිව්ව පොහොර නැති නිසා බඩ ඉරිඟු ගොවීනොත් දැන් කබලින් ලිපට වැටි අවසන්. සල්ලි නැති වෙලාවේ වියදම් කරලා හදපු කාබනික පොහොර නිෂ්පාදනාගාරයත් සුදු අලින්ද. මේ පොහොර ඇත්ත කතාව. බෙහෙතක් උනත් ගන්න ඕනේ නියමිත ප්‍රමිතියකට නියමිත මාත්‍රාවකට. එහෙම නොවුනොත් අත්වන අහිතකර ප්‍රතිඵල භයානක වෙන්න පුළුවන්. ශාකයකටත් එහෙමයි. නියමිත ශාක පෝෂක නියමිත මාත්‍රාවකට ලබා දිය යුතුයි. වැඩි අස්වැන්නක් ගන්න කියලා රසායනික හෝ කාබනික පොහොර වැඩිපුර යෙදුවොත් එතනදි සිද්ධ වෙන්නේ පොහොර අවභාවිතා වීමයි. පොහොර අවභාවිතාවේ නිසා රසායනික සංඝටක ශාකය තුල තැම්පත් වීමේ වැඩි අවදානමක් පවතිනවා. ඊට පසුව සිදුවෙන්නේ ශාක විසින් තැම්පත් කරගන්නා මේ රසායනික සංඝටක මිනිස් පරිභෝජනයේ හමුවේ මිනිස් ශරීරයේ මේ අහිතකර සංඝටක තැම්පත් වීමයි. අපේ රටෙත් පොහොර අවභාවිතා වීම ඕනතරම් සිද්ධ වෙනවා. මීට ප්‍රධානතම හේතුව ඉහළ ආර්ථික වාසි ඉලක්ක කරගත් වගා ක්‍රියාවලිය වගේම නිශ්චිත මිල නොමැතිකමයි. දැන් අපේ රටේ කෘෂිකර්මාන්තය
මුණපාසිටින ප්‍රධානතම ගැටලුව පොහොර. රජයේ රසායනික කාබනික කඹැදිල්ල හමුවේ අසරණ වුණේ අපේ රටේ ගොවීන්. දීපු කාබනික පොහොරවලත් ගැටලු මතුවුණා. කෑන් පුපුරද්දි තමයි දන්නේ දියර පොහොර හදන්නේ මොන වයින්ද කියලා. දවස් 28ක් සහ මාසයක ඇතුළත කාලයක් මේ පොහොර හරි විදියට ෆර්මන්ටේෂන් කරන්න ඕනේ. ඒකේ ඉන්න ශුද්‍ර ජීවීන් වර්ධනය වෙන අවස්ථාවක් තියෙනවා. හරි ප්‍රමිතියට හදපු දියර පොහොරයක සාමාන්‍ය විනාකිරි වගේ සුවඳක් තමයි ඒකෙන් එන්න ඕනේ. පාවිච්චි ගන්නවා නම් තේ හැඳි එකක් හෝ එක හමාරකට වතුර ලීටර 4ක් මිශ්‍ර කරන්න ඕනේ. මේ මිශ්‍ර කරන වතුර ලීටර 4ත් ලිං වතුර වෙන්න ඕනේ. දියර පොහොර හෝ පොහොරක් කාබනික පොහොරක් අපි දෙන්නේ පසේ ඉන්න ශුද්‍ර ජීවීන් වැඩි කරගන්න. ඉතින් ඒ ශුද්‍ර ජීවීන් තමයි සාකේට යන්නේ. ඉතින් ගොවීන්ට ඒ අවබෝධය ලැබලා දෙන්න ඕනේ. රසායනික පොහොර දිලීර නාශක කෘමිනාශක නැති නිසා බොරලන්ද බෝංචි වගාකරුවන් කබලෙන් ලිපට වැටිලා. මේ නිසා ඉදිරියේදී බෝංචි කිලෝක මිල රුපියල් 1000 දක්වා ඉහළ යා හැකි බවයි ගොවීන් පවසන්නේ. किसी में खर लख नहीं है कि में नहीं लबा देंगे यह मैं आता हूँ अप्रैल मास से उठा उर्दू पंच रुपया दा हटाने का वाला कांड बैठ अवश्य पोस कटिक महिंदा नंद कुछ कर मेवा दानी ने या काम रही नगर की ना मेवा गहा पा मैं वकुवाडू है वकुवाडू हर मनोहर कांड खंड की है मी सुनते खाबन का पोर के मैं तिब्बे का गणंग मेटी कर ला मिनी सुन रहा खंड नहीं कर पे कदम है तुम्हारा करी बदल ले दी चंदे इला ने मिला महिंद मात ते लावा कोम आला क्या आवाद है लून कोम दंग अभी कहते ने बोंची मेहमाई आला मेहमाई के රසායනික පොහොර නැති නිසා අනුරාධපුර කළු ආරච්චි ගම බඩිරිගු ගොවීන් පීඩාවට පත් වෙලා රජයෙන් පොහොර දෙනවා කියලා කිව්වත් දීපු පොහොරක් නැහැ කියලයි ගොවීන් පවසන්නේ. ඒ සෞභාග්‍ය දැක්මේ මේ වැඩපිළිවෙල තමයි මේ කොම්පෝස්ට් පොහොර දාලා මේ වගේ බඩිරිගු කල්ලක් කණ්ඩවත් දැ. මේ කොම්පෝස්ට් තර තමයි මේ හදලා තියෙන්නේ. මේ දුක කාට කියන්නේද? හෙන ගහන්න යකෝ මේ ඉච්චි දී අපිට පොහොර දියක් දුන්නා නම් වෙන මොනවත් අපි ඉල්ලන්නේ නැහැ සල්ලි වලට ඉල්ලන්නේ නිකන් නෙමේ. හරට ගන්න තමයි දහන්න වෙන්නේ. මුදල් වියදම් කළා රජයේ කාබනික පොහොර නිෂ්පාදනාගාර ආරම්භ කරත් අද එම නිෂ්පාදනාගාර සුදු අලින් බවට පත් වෙලා කියලා ගොවීන් චෝදනා කරනවා. කුකුල් පොහොර කියලා නිකන් 10යි ගොම නැහැ කිරිමැටි ගොවියෝගේ මේ වලට දානවා දාලා අස්සන්න බලන්න ඉතින් අස්සන්න ලැබෙන්නේ නැහැ මේ සංවිධායක කෙනෙක් ඉන්නවා එයා තමයි කරගෙන යන්නේ කොමිස් මුදලට තමයි වැඩ කරන්නේ පොහොර ව්‍යාපෘතියක් නෙමෙයි මේක නිකන් ගදා ගෑම ආණ්ඩුවේ සල්ලි වීලංගොරල කෝටි ගණන් අත පහක වැඩක් නැති වියදමන්නේ මේ කරලා තියෙන්නේ රටේ මහ ජනතාවගේ සල්ලි මේ විදියට විනාශ කරලා දාන්න තමන්ගේ හිතවතුන් ප්‍රමාණයක් පෝෂණය කරන්න මේ ගන්න උත්සාහයක් කියන එක තමයි අපිට බොහොම පැහැදිලිව පේන්නේ පොහොර ටික ගෙනාව නම් මෙච්චර මුදලක් ඇයිද කියලා තියෙනවා බණ්ඩාරවිල බිඳිනු වැව පටකරෝපණ මධ්‍යස්ථානයේ කටයුතු නිරීක්ෂණය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වුණා. ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් පාලනය වන බණ්ඩාරවිල බිඳිනු වැව පටකරෝපණ මධ්‍යස්ථානය සහ බිම්මල් බීම නිෂ්පාදන ඒකකය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා. කෙසෙල් අඹ ඇතුළු පළතුරු සහ මල් පෙළ වර්ගවලට අදාළ පටකරෝපණය මෙම මධ්‍යස්ථානය මගින් සිදු කරනවා. විශ්වවිද්‍යාල කෘෂි පීඨ සහ පාසල් සිසුන්ගේ අධ්‍යාපනික පරීක්ෂණ කටයුතු සඳහා පහසුකම් සැපීම මෙම මධ්‍යස්ථානයෙන් සිදු කරනවා. කෘෂිකර්ම පරීක්ෂණ නිලධාරීන් පුහුණු කිරීම සහ පළාතේ ගොවීන්ට අවශ්‍ය තාක්ෂණික ප්‍රායෝගික දැනුම ලබා දීම සඳහා ආදර්ශන ගොවිපළද මෙම ස්ථානයේ පවත්වාගෙන යනවා. කාබනික පොහොර භාවිතයෙන් සිදු කරන ආදර්ශ ගොවිපළ නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා කාබනික පොහොර නිෂ්පාදනයේ ඇතුළු එහි සිදු කරන සේවාවන් වඩාත් පුළුල් කරන ලෙස උපදෙස් ලබා දුන්නා. වනාලි ගැටලුව අද ඊයේ ඇතිවුණු ප්‍රශ්නයක් නෙවෙයි. ඒත් ප්‍රශ්නේ තමයි මේ වනාලි ගම් වැදීම නිසා පීඩා විඳින ජනතාවට නිසි විසඳුම ලබා දීමට බලධාරීන් කටයුතු නොකිරීම. මයංගනේ ජනතාවට සෑම දිනකම වනාලිය නිසා ගැටලු රසකට මුහුණ දෙන්න සිදු වෙලා. මේ ඒ පිළිබඳව අපට වාර්තා වුණු පුවතක්. මහියංගනේ ජනතාව වසර ගණනාවක සිට වනාලි ගැටලුවට මුහුණ දෙමින් සිටිනවා. මහියංගනේ සහ මිනිපේ ප්‍රදේශවල ජනතාවගේ නිවෙස්වලට සහ වගාබිම් විශාල ප්‍රමාණයකට සෑම දිනකම් පාහේ වනාලින්ගෙන් හානි සිදුවනවා. මේ වනාලි දවල් කාලයේ මහවැලිගඟේ වැලිතුඩුවල රැඳී සිටින බවයි ගම්වාසීන් පවසන්නේ. ඊයේත් වනාලි මිනිපේ ගම්මාන දෙකකට කඩා වැදිලා. වේරගන්තොට සහ පාලමහන්දිය ගම්මාන දෙකේ නිවාස කිහිපයකටම වනාලි පහර දීලා. දිනෙන් දින ඉහළ යන මේ වනාලි ගැටලුවට විසඳුම් දෙන්න කියලා ගම්වාසීන් ඉල්ලනවා. දවල් වෙනකොට මේ ගඟට වෙලා ඉන්න. මං දැනනකොට ගඟවල ඉස්සරහට වැඩහැරලා ඉවර ලෝට යනවා. ඒ යන අතර දුරේ දුම් මේ පාරෙන් මුණ ගැහෙනවා. ඒත් දෙන්නේ විදියක් නෑ. ගම්ලක් මුලක් යන විදියක් නෑ. ඒක බලක් කියලා නේද? මොන්දරි කමන්නේ මේක ඇවිල්ලා බගිරි ප්‍රේදාරික් ඉන්නවා නම් මේවා ලොකු විනාශයක් වෙන්න කලින් මේ වල්වලින් විසඳුමක් දෙන්න කියලා තමයි නිරන්තරයෙන් කියන්නේ. මහියංගනේ විතරක් නෙවෙයි. දැන් රටේ සෑම දිස්ත්‍රික්කයකම නගර ගම් මේ වනාලි ගැටලුව නිසා පීඩා විඳිනවා. ප්‍රශ්නේ තියෙන්නේ අලි ගැටලුවක් දැන් බලධාරීන්ට කියනවා කියන්නේ බීරියලින්ට වීණා වයනවා වගේ වෙලා තියෙන එකයි. දැන් ක්‍රීඩා පුවත්.
ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත් වුණා. ඒ ජෙෆ්නා කිංග්ස් කණ්ඩායම ලකුණු 64කින් පරාජයට පත් කරමින් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සහ ජෙෆ්නා කිංග්ස් කණ්ඩායම අතර තරගය ඊයේ හම්බන්තොට සූර්යවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්තුණා. පළමුවෙන් පන්දුවට පහර දුන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියමිත පන්දු භාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 188ක් රැස් කළා. ප්‍රවේගකාරී ප්‍රතිහරම්භික නිරත වූ කුසල් මෙන්ඩිස් පන්දු 53කදී ලකුණු 85ක් රැස් කිරීමට සමත් වුණා. ඔහුගේ ඉනිමට 6 පහර 4ක් සහ 4 පහර 7ක් ඇතුළත් වුණා. හය පහරක් සහ හතරේ පහර හයක් සමගින් ධනුෂ්ක ගුණතිලක රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 55ක්. බානුක රාජපක්ෂ පන්දු 15කදී ලකුණු 25ක් රැස් කළා. පන්දු යැවීමේදී වහ බ්‍රියාස් සහ තිසර පෙරේරා අතරේ කඩුලු දෙක දෙකින් බෙදී ගියා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි ජෙෆ්නා කිංග්ස් කණ්ඩායමට පන්දු වාර 16යි පන්දු 5ක් අවසානයේ සීමිතන දෙවී රැස් කරගත හැකි වූ ලකුණු සංඛ්‍යාව 124ක්. ජෙෆ්නා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වුණේ රහමනුල්ලා ගුරුබාස්. ඔහු රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 59ක්. වනිදු හසරංග ලකුණු 29යි. ග්ලැඩියේටර්ස් කණ්ඩායම වෙනුවෙන් ඩුවන් තුෂාර පන්දු වාර 3යි පන්දු 5කදී ලකුණු 13ක් ලබා දෙමින් කඩුලු 5ක් බිඳ ගැනීමට සමත් වුණා. තරගයේ වීරයා කුසල් මෙන්ඩිස්. මෙතර ජෙෆ්නා කිංග්ස් සහ දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම අතර තරගය හෙට හම්බන්තොට සූර්යවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. පුවත් විකාශය අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.